දහය ශ්‍රේණියේ විද්‍යාව ජෛව ලෝකය living world 10 වන ශ්‍රේණියේ 13 වෙනි පාඩම තමයි ජෛව ලෝකයේ පාඩම. මෙම පාඩමේදී ඔබට ඉගෙන ගන්නට තියෙනවා ජීවීන් වර්ගීකරණය, එක් එක් කාණ්ඩයට ජීවීන්ගේ ලක්ෂණ සහ ජීවීන් නාමකරණය පිළිබඳව. හොඳයි, ජෛව ලෝකය ගැන ඉගෙන ගැනීමේදී අපි ප්‍රථමයෙන්ම සලකා බලමු ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම අපි හඳුන්වනවා වර්ගීකරණය කියලා. ජීවීන් වර්ගීකරණයේ වැදගත්කම මොකක්ද කියන එක අපි සලකලා බලමු. ජීවීන් පිළිබඳව පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා වර්ගීකරණය කරලා තිබීමෙන්. ඒ වගේම නම් කරලද ජීවියෙකුගේ සුවිශේෂ අනන්‍යතාව හඳුනා ගැනීම පහසු වෙනවා. සියලු ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කීප දෙනෙකු අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජෛව ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. වෙනස් ජීවීන් කාණ්ඩ අතර තියෙන සම්බන්ධතාවය අනාවරණය කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවි හඳුනා ගන්න පුළුවන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී පමණ කැරොලස් ලීනියස් කියන විද්‍යාඥයා තමයි සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කළේ. වර්ගීකරණය කරන ආකාරය අනුව වර්ගීකරණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෘත්‍රිම වර්ගීකරණය, artificial classification. අනිත් එක තමයි ස්වාභාවික වර්ගීකරණය, natural classification. දැන් අපි බලමු කෘත්‍රිම වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා. මෙහිදී ජීවීන්ගේ බාහිර ලක්ෂණ, වාසස්ථාන වැනි දේ සලකා බැලින අතර ජීවීන්ගේ පරිණාමික බන්ධුතා එමගින් නිරූපණය වෙන්නේ නැහැ. කෘත්‍රිම වර්ගීකරණය සඳහා නිදසුන් තමයි ශාක ගත්තොත් 23 ශාක, ඖෂධීය ශාක හා විෂ ශාක ලෙස වර්ග කිරීම. සතුන් ගත්තොත් පියාපත් සහිත සතුන් සහ පියාපත් රහිත සතුන් ලෙස වර්ග කිරීම. දැන් අපි බලමු ස්වාභාවික වර්ගීකරණය පිළිබඳව. ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට ඔවුන් වර්ග කිරීමට අපි කියනවා ස්වභාවික වර්ගීකරණය කියලා. ස්වභාවික වර්ගීකරණයකදී ජීවීන්ගේ රූප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක හෝ අනුක ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සලකා බැලීම සිදු කෙරෙනවා. ස්වභාවික වර්ගීකරණයක ලක්ෂණ එකම විශේෂයේ ජීවීන් අතර ස්වභාවික බන්ධුතා හෙළි කරනවා. වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පිළිබඳව පැහැදිලි කරනවා. ස්වභාවික වර්ගීකරණයකදී ජීවීන් වර්ගීකරණ දූරාවලියකට අනුව සැකසෙනවා. එනම් වර්ගීකරණ මට්ටම් එවත් තක්සෝන වලට ජීවීන් බෙදා දැක්වීම මෙහිදී සිදු කෙරෙනවා. දැන් අපි බලමු විද්‍යාත්මක වර්ගීකරණ මට්ටම් පිළිබඳව. ප්‍රථමයෙන්ම නූතන මානවයා Homo sapiens කොහොමද වර්ගීකරණය කරලා තියෙන්නේ කියන එක බලමු. අධිරාජධානිය වෙන්නේ Eukarya. රාජධානිය වෙන්නේ Animalia. වංශය වෙන්නේ Chordata. වර්ගය Mammalia. ගෝත්‍රය Primates. කුලය Hominidae. ගණය Homo. විශේෂය තමයි Homo sapiens. ඒ කියන්නේ මිනිසාගේ විද්‍යාත්මක නම අපි හඳුන්වන්නේ Homo sapiens කියලා. දැන් අපි බලමු පොල්ගසේ වර්ගීකරණය පිළිබඳව. පොල්ගසේ විද්‍යාත්මක නාමය තමයි Coccus nucifera. අධිරාජධානිය domain Eukarya. රාජධානිය kingdom Plantae. කාණ්ඩය division Magnoliophyta. වර්ගය class Liliopsida. ගෝත්‍රය order Ericales. කුලය family Ericaceae. ගණය genus Coccus. විශේෂය species Coccus nucifera. දැන් අපි බලමු අධිරාජධානි තුනේ වර්ගීකරණය පිළිබඳව. පළවෙනි එක තමයි ආකියා අධිරාජධානිය domain ආකියා.
මෙම අධිරාජ්‍යයන්ට අයත් ජීවීන් ප්‍රඥාස්තික ජීවීන් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ සංවිධානයේ වූ න්‍යෂ්ටියක් දක්නට ලැබෙන්නේ නැහැ. මොහු ගිනි කඳු, කාන්තාර, හිම කඳු, උණු දිය උල්පත්, සාගර පතුල, ලවණ බිම් වගේ ආන්තික පරිසරවල ජීවත් වෙන්නට හැකියාව තියෙන අය. බොහෝ ප්‍රතිජීවකවලට සංවේදී වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිජීවකවලින් විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණ තමයි මීතෙනෝජෙන්ස් සහ හැලෝෆිල්ස්. දෙවෙනි අධිරාජධානිය තමයි බැක්ටීරියා අධිරාජධානිය, ඩොමේන් බැක්ටීරියා. මෙම අධිරාජධානියට අයත් ජීවීනුත් ප්‍රඥාස්තිකයින් වෙනවා. සංවිධානයේ වූ න්‍යෂ්ටිය දක්නට ලැබෙන්නේ නැහැ. සෛල වලින් සමන්විත ජීවීන් වෙනවා. මොවුන් ප්‍රතිජීවක මඟින් විනාශ කරන්න පුළුවන්. ඇතැම් විට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරන ජීවීන් වෙනවා. පෘථුවියේ සෑම පරිසරයකම දක්නට ලැබෙන බහුල කාණ්ඩයක් වෙනවා මෙම කාණ්ඩය. බැක්ටීරියා, සයනෝ බැක්ටීරියා හෙවත් නීල හරිත ඇල්ගි වැනි ජීවීන් මෙයට අයත් වෙනවා. දැන් අපි බලමු බැක්ටීරියා සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ව්‍යුහය කොහොමද කියන එක. ඔබට මෙම රූපයෙන් දක්නට ලැබෙනවා බැක්ටීරියාවක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවොත් පේන ආකාරය. මෙහිදී බැක්ටීරියාවේ කෂිකා ඔබට අඳුනගන්න පුළුවන්. ඒ වගේම ප්ලාස්මිඩ දක්නට ලැබෙනවා. ප්‍රාවරය, සෛල බිත්තිය, සෛල පටලය පැහැදිලිව හඳුනගන්න පුළුවන්. රයිබොසෝම දක්නට ලැබෙනවා. න්‍යෂ්ටික ද්‍රව්‍ය, සෛල ප්ලාස්මය දක්නට ලැබෙනවා. දැන් බලමු බැක්ටීරියා මිනිසාට අහිතකර වන අවස්ථා මොනවද කියන එක. බැක්ටීරියා මගින් මිනිසාට වගේ වෙනත් ජීවීන්ට විවිධ රෝග ඇති කරනවා. මේක අහිතකර අවස්ථාවක් වෙනවා. උදාහරණ තමයි ක්ෂය රෝගය, නියුමෝනියාව, කොලරාව, පිටගැස්ම, ලාදුරු වගේ රෝග. ආහාර නරක් වීම තමයි අනික් අවාසිය නැත්තම් අහිතකර වෙන අවස්ථාව වෙන්නේ. දැන් බලමු බැක්ටීරියා මිනිසාට ප්‍රයෝජනවත් වන අවස්ථා මොනවද කියන එක. මුදෝපකිරි, යෝගට්, කේජු නිෂ්පාදනය කිරීමේදී බැක්ටීරියා ප්‍රයෝජනවත් වෙනවා. පොල්ලිලි හා හන පත්‍රවලින් කෙදි ලබා ගැනීමේදී, සම්පදම් කිරීමේදී බැක්ටීරියා ප්‍රයෝජනවත් වෙනවා. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම නිසා පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩිවීම බැක්ටීරියා මගින් සිදු වෙනවා. මේ සඳහා උදව් වෙන බැක්ටීරියාවක් තමයි රනිල ශාකවල මූල ගැටිතිවල ජීවත් වන රයිසෝබියම් බැක්ටීරියාව. දැන් අපි බලමු තුන්වෙනි අධිරාජධානිය ඩොමේන් යුකැරියා. යුකැරියා අධිරාජධානිය. මෙම අධිරාජධානියට අයත් ජීවීන් සංවිධානීය වූ න්‍යෂ්ටියක් තියෙන ජීවීන් වෙනවා. ඒ නිසා අපි හඳුන්වනවා සූන්‍යෂ්ටිකයින් කියලා. සෛලවලින් සමන්විතයි. පෘථුවිය මත දැනට විසිර ප්‍රමුඛ ජීවීන් වෙනවා. මොවුන් විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වීමේ හැකියාව තියෙන ප්‍රතිජීවක වලට සංවේදී නැති ජීවීන් වෙනවා. එනම් ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑ. යුකැරියා අධිරාජධානියට අයත් රාජධානි හතරක් තියෙනවා. ප්‍රෝටිස්ටා රාජධානිය කිංඩම් ප්‍රෝටිස්ටා, ෆංගයි රාජධානිය කිංඩම් ෆංගයි, ප්ලාන්ටේ රාජධානිය කිංඩම් ප්ලාන්ටේ, ඇනිමාලියා රාජධානිය කිංඩම් ඇනිමාලියා. දැන් අපි බලමු ප්‍රෝටිස්ටා රාජධානිය පිළිබඳව. ප්‍රෝටිස්ටා රාජධානියට අයත් ජීවීන් සූන්‍යෂ්ටිකයින්, ඒ කියන්නේ සංවිධානයේ වූ න්‍යෂ්ටියක් දරන අය වෙනවා. එහෙම සෛලවලින් සමන්විත වෙනවා. මොහු ඒක සෛලික හෝ විශේෂණීය වූ පටක නොමැති බහුසෛලික ජීවීන් වෙනවා. ජලයේ සහිත ඕනෑම පරිසරයක ජීවත් වෙනවා. බොහොමයක් ජීවීන් ප්‍රභා සංශ්ලේෂක වෙනවා. ඇතැම් විශේෂ විෂම පෝෂී වෙනවා. ඇල්ගී, ප්‍රෝටෝසෝවා වගේ ජීවීන් මෙම රාජධානියට අයත් වෙනවා. ප්‍රෝටිස්ටාවන් මිනිසාට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද කියන එක දැන් අපි බලමු. ජලජ පරිසරවල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ක්‍රියා කරනවා. දිලිද සමග ඇල්ගී එකතු වී සාදන සහජීවී සංගමයක් වෙන
ලයිකන සෑදීමට දායක වෙනවා. බැක්ටීරියා රෝපණයට ගන්නා මාධ්‍ය සාධන ඒකාර් නිෂ්පාදනය කිරීමට ප්‍රයෝජනවත් වෙනවා. අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇල්ජිනික් අම්ලය ලබා ගැනීමටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ප්‍රෝටිස්ටාවන් මිනිසාට අහිතකර වන අවස්ථාත් තියෙනවා. ඇතැම් ප්‍රෝටෝසෝවා මගින් මිනිසාට දරුණු රෝග ඇති වෙනවා. උදාහරණ තමයි ඇමීබා තීසාරය, මැලේරියාව, නිද්‍රා උණ වැනි රෝගී තත්ත්වයන්. දැන් අපි බලමු ෆංගයි රාජධානිය කිංඩම් ෆංගයි. කයිටින් සහිත සෛල බිත්ති දරන සූන්‍යස්ටික සෛල වලින් සමන්විත ඒක සෛලික හෝ බහු සෛලික තීර වලින් සමන්විත වෙන රාජධානිය වෙනවා. ෆංගයි විශේෂ මිලියන 1.5 සිට මිලියන 5 අතර සංඛ්‍යාවක් සිටිනවායි කියන එක සැලකෙනවා. ඉතා කුඩා ව්‍යුහ දරනවා. මෙම ජීවීහු කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම සඳහා විශේෂ දායකත්වයක් දක්වනවා. එම නිසා වියෝජකයින් ලෙස අපි හඳුන්වනවා. එසේම වෙනත් ජීවීන් සමග සහජීවි සංගම් හදනවා. දැන් බලමු දිලීර මිනිසාට වැදගත් වන අවස්ථා මොනවාද කියන එක. ප්‍රෝටීන් පරිපූරක ආහාරයක් ලෙස යොදා ගන්නවා. උදාහරණ ඇගරිකස්. පාංශා මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියට යොදා ගන්නවා. උදාහරණ යීස්ට්. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නවා. උදාහරණ පෙනිසිලියම් නොටේටම් කියන දිලීරයේ මගින් පෙනිසිලියම් නිෂ්පාදනය කිරීම. ඒ වගේම සතුන් හා ශාකවලට රෝග සෑදීම දිලීර මිනිසාට අහිතකර ලෙස බලපාන අවස්ථාවක් වෙනවා. උදාහරණ තමයි කැන්ඩිඩ් මගින් අලුහන් සෑදීම, පයිටොප්තොරා මගින් අර්ථාපල් අංගමාරයේ සෑදීම. දැන් බලමු ප්ලාන්ටේ රාජධානිය පිළිබඳව. කිංඩම් ප්ලාන්ටේ. ශාක විශේෂ 287,000ක් පමණ මෙම රාජධානියට අයත් වෙනවා. ශාක සෛල සෙලියුලෝස් වලින් සමන්විත වෙන බිත්ති දරනවා. මේවා කොළ පැහැයෙන් දිස්සෙනවා. ඒකට හේතුව තමයි හරිත ලව තුල තියෙන හරිතප්‍රද කියන කොළ පාට වර්ණකය. එමගින් චූර ශක්තිය අවශෝෂණය කර ආහාර නිෂ්පාදනය කිරීම සිදු කරනවා. මෙසේ හරිත ශාකවල සිදුවන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණය කියලා අපි හඳුන්වනවා. ලිංග ප්‍රජනන ක්‍රම හා අලිංග ප්‍රජනනයේ මගින් තම වර්ගයා බෝ කිරීම සිදු වෙනවා. අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හටගන්නේ නැති ශාක. මේවා බීජ හට ගැනීම හෝ නොගැනීම පදනම් කරගෙන නැවත කාණ්ඩ දෙකකට වෙන් කරනවා. ඒ අනුව පළවෙනි කාණ්ඩේ වෙනවා බීජ හට නොගන්නා අපුෂ්ප ශාක, දෙවෙනි කාණ්ඩේ වෙනවා බීජ හට ගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පුෂ්ප හට නොගන්නා මෙන්ම බීජ හට නොගන්නා ශාක වෙනවා. උදාහරණ තමයි මාකැන්ටියා, පොගනාටම්, සෙලචිනෙලා, නෙප්‍රොලෙපිස්, සැල්වීනියා, ඇක්‍රොස්ටිකම්, ට්‍රයිනේරියා. මෙම රූපයෙන් ඔබට හඳුනගන්න පුළුවන් මාකැන්ටියා, පොගනාටම්, සෙලචිනෙලා, නෙප්‍රොලෙපිස්, සැල්වීනියා, ඇක්‍රොස්ටිකම් සහ ඩ්‍රයිනේරියා කියන ශාකවල ස්වරූපය කොහොමද කියන එක. මෙම සටහනෙන් ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ශාක ලෝකය වර්ගීකරණය කරලා තියෙන ආකාරය. විනාල ශාක බ්‍රයෝෆිටා කියලා අපි හඳුන්වනවා. සනාල ශාක ට්‍රැකියෝෆිටා කියලා හඳුන්වනවා. බ්‍රයෝෆිටා කාණ්ඩේ කොටස් දෙකකට බෙදෙනවා. අක්මා ශාක ලිවර්වර්ඩ් සහ පාසි මොසස්. අක්මා ශාක වලට උදාහරණ වෙනවා මාකැන්ටියා ශාකය. පාසි වලට උදාහරණ වෙනවා පොගනාටම් ශාකය. සනාල ශාක ගත්තාම බීජ රහිත ශාක සහ බීජ සහිත ශාක ලෙස කොටස් දෙකකට බෙදෙනවා. බීජ රහිත ශාක නැවත කොටස් දෙකකට බෙදෙනවා ලයිකොෆීටා සහ ටෙරෝෆීටා කියලා. උදාහරණ වෙනවා ලයිකොෆීටා වලට සෙලජිනලා ශාකය, ටෙරෝෆීටා වලට මීවන වර්ණාංග නෙප්‍රොලපිස් කියන ශාක. බීජ සහිත ශාක නැවත කොටස් දෙකකට බෙදෙනවා විවෘත බීජක ශාක සහ ආවෘත බීජක ශාක. විවෘත බීජක ශාක වලට ඉඳසුම් වෙනවා
සයිකස් ශාකය. ආවෘත බීජක ශාක නැවත කොටස් දෙකකට බෙදෙනවා ඒක බීජපත්‍රී සහ ද්වි බීජපත්‍රී ලෙස. තෘණ ශාකය ඒක බීජපත්‍රී ශාකයක් වෙනවා අඹ කොස්වැනි ශාක ද්වි බීජපත්‍රී ශාක වෙනවා. දැන් බලමු බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල ලක්ෂණ මොනවද කියන එක. ඇතැම් ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වෙලා නැහැ. ඒ නිසා මුල් කඳ පත්‍ර විදියට වෙන් කරලා හඳුන ගන්න පුළුවන් කමක් නැහැ. මෙම ශාක තලස විදියට අපි හඳුන්වනවා. ඇතැම් ශාකවල පටක විභේදනයක් සිදු වෙලා තියෙනවා. සනාල පටක දක්නට ලැබෙනවා. මුල් කඳ පත්‍ර පවතිනවා තලසාකාර හෝ ඉතා කුඩා පර්ණාංග ලෙස පවතිනවා. සියල්ලෝම ස්වයංපෝෂී වෙනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිෂ්පාදනය කරගන්න. සමහර ශාක අපිට වෙනවා. බීජාණු නිපදවීම හා කොටස් වෙන්වීම මගින් අලිංග ප්‍රජනනය සිදු කරනවා. ඒ වගේම ලිංග ප්‍රජනනයත් සිදු කරන්න පුළුවන්. සෙවණ සහ තෙතමනේ නිතරම රඳා පවතින අඩු සූර්යාලෝකයක් සහිත භෞමික පරිසරවල ව්‍යාප්ත වෙලා තියෙනවා. බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල බීජ ඵලයකින් ආවරණය වෙලා නැහැ. පරිසරයට විවෘත වෙලා තියෙනවා. මේ නිසා තමයි අපි විවෘත බීජක ශාක කියලා හඳුන්වන්නේ. ජිම්නොස්පර්ම්. උදාහරණ තමයි මඩු සහ පයිනස් ශාක. මඩු ශාකයේ උඩ වම් පසින් දිස් වෙනවා. පයිනස් ශාකයේ දකුණු පසින් දිස් වෙනවා. දැන් බලමු බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල ලක්ෂණ පිළිබඳව. මෙම ශාකවල සත්‍ය පටක විභේදනයක් සිදු වෙලා තියෙනවා. සනාල පටක ධර්ම. මුල කඳ පත්‍ර විදියට වෙන් වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් විශාල ශාක වෙනවා. කාෂ්ඨීය ඍජු කඳකින් යුක්ත වෙනවා. සමහරක් පඳුරු වෙනවා. සියලුම ශාක ස්වයංපෝෂී වෙනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවා ගන්නවා. බීජ මගින් ලිංගික ප්‍රජනනයත් බීජාණු මගින් අලිංගික ප්‍රජනනයත් සිදු කරනවා. මෙම ශාක භෞමික පරිසරවල ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි දැන් බලමු සපුෂ්ප ශාක flowering plants පිළිබඳව. පුෂ්ප හට ගන්නා ශාක තමයි සපුෂ්ප ශාක කියලා හඳුන්වන්නේ. සපුෂ්ප ශාක වල ලිංගික ප්‍රජනන ව්‍යුහය තමයි පුෂ්පය. පුෂ්ප තුල තමයි බීජ හටගන්නේ. බීජ සෑම විටම ඵලයක් මගින් ආවරණය වෙලා තියෙන නිසා අපි හඳුන්වනවා ආවෘත බීජක ශාක කියලා. Angiosperms. බීජ අඩංගු බීජ පත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකකට බෙදෙනු ලබනවා. ඒ තමයි ඒක බීජපත්‍රී ශාක monocotyledonous plants, ද්වි බීජපත්‍රී ශාක dicotyledonous plants. දැන් අපි බලමු ඒක බීජපත්‍රී සහ ද්වි බීජපත්‍රී ශාකවල ලක්ෂණ පිළිබඳව. බීජයේ එක බීජපත්‍රයක් පමණක් හට ගන්නවා ඒක බීජපත්‍රී ශාකවල. ද්වි බීජපත්‍රී ශාකවල බීජපත්‍ර දෙකක් හට ගන්නවා. ඒක බීජපත්‍රී ශාකවල කඳ අතු බෙදිලා නැහැ. ද්වි බීජපත්‍රී ශාකවල කඳ අතු බෙදිලා තියෙනවා. ඒක බීජපත්‍රී ශාකවල මුදුන් මුලක් දක්නට ලැබෙන්නේ නැහැ. තන්තු මුල් පද්ධතියක් දරන්නේ. ද්විබීජපත්‍රී ශාකවල මුදුන් මුලක් හා පාර්ශික මුල් සහිත මූල පද්ධතියක් දක්නට ලැබෙනවා. ඒකබීජපත්‍රී ශාකවල පත්‍රවල සමාන්තර නාර්ටි වින්‍යාසයක් දක්නට ලැබෙනවා. ද්විබීජපත්‍රී ශාකවල ජාලාභ එහෙම නැත්නම් ජාලාකාර නාර්ටි වින්‍යාසයක් දක්නට ලැබෙනවා. ඒකබීජපත්‍රී ශාකවල ත්‍රිඅංකී පුෂ්ප ධර්ම. ඒ කියන්නේ පෙති තුනක් හෝ තුනේ ගුණක දක්නට ලැබෙනවා. ද්විබීජපත්‍රී ශාකවල චතුරාංක හෝ පංචාංක පුෂ්ප ධර්ම. හතරක් හෝ එහි ගුණක එහෙම නැත්නම් පහක් හෝ එහි ගුණාකාර දක්නට ලැබෙනවා. ඒකබීජපත්‍රී ශාකවල ද්විතීක වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කඳ මහතින් වැඩි වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි ඒකබීජපත්‍රී ශාකවල කැම්බියම පටකයක් දක්නට ලැබීම. ද්විබීජපත්‍රී ශාකවල කැම්බියමක් දක්නට ලැබෙනවා. ඒ නිසා කඳ මහතින් වැඩි වෙනවා. ද්විතීක වර්ධනයක් සිදු වෙනවා. ඒකබීජපත්‍රී ශාකවල කඳේ සෑම තැනම සමාන මහතකින් යුක්ත වෙනවා. උදාහරණ තමයි වී, තුන, පුවක් වැනි ශාක.
තිබිජපත්‍රි ශාකවල කඳෙහි මුල ප්‍රදේශයේ මහතින් වැඩි අගට යන විට ක්‍රමයෙන් සීන් වෙනවා. නිදසුන් මිරිස්, කොස්, නිල් මානෙල් වැනි ශාක. ඔබට ඕන තරම් නිදසුන් දක්වන්න පුළුවන්. ඊළඟට බලමු ඇනිමාලියා රාජධානිය පිළිබඳව. කිංඩම් ඇනිමාලියා. මේට අයිති වෙන සතුන් ඔබට රූපයෙන් බලා ගන්න පුළුවන් කීප දෙනෙක්. ගොළුබෙල්ල, කකුළුවා, කෙළවල්ල, සමනලයා, කුකුළා, බල්ලා, පිඹුරා, මකුළුවා, සිංහයා ආදී අතිවිශ සංඛ්‍යාවක් සතුන් ඇනිමාලියා රාජධානියට අයත් වෙනවා. මෙම සත්ව රාජධානියට අයිති වෙන්නේ බහුසෛලික ජීවීන්. සත්ව ලෝකයේ සත්ව විශේෂ 1,260,000ක් පමණ ජීවත් වෙනවා. ආහාර නිපදවීමේ හැකියාවක් නැති නිසා විෂම පෝෂීන් ලෙස අපි හඳුන්වනවා. ඇනිමාලියා රාජධානියට අයත් සතුන් කොඳු වැටපෙළ එහෙම නැත්නම් කශේරු දැරීම හෝ නොදැරීම පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරනවා. ඒ තමයි අපෘෂ්ඨවංශීන් ඉන්වර්ටිබ්‍රේට් සහ පෘෂ්ඨවංශීන් වර්ටිබ්‍රේට්. දැන් අපි බලමු අපෘෂ්ඨවංශීන් පිළිබඳව. කොඳු වැටපෙළක් නැති සතුන් තමයි අපි අපෘෂ්ඨවංශීන් කියලා හඳුන්වන්නේ. ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන නැවත වංශවලට බෙදලා තියෙනවා. එම වංශවලින් කීපයක් පහත දැක්වෙනවා. නිඩාරියා හෙවත් සීලෙන්ටරේටා, ඇනලීඩා, මොලුස්කා, ආත්‍රපෝඩා සහ එකයිනොඩර්මීටා. උදාහරණ කීපයක් ඔබට මෙම රූපවලින් බලා ගන්න පුළුවන්. සත්ව රාජධානිය වර්ගීකරණය කරලා තියෙන ආකාරය ඔබට මෙම සටහනින් පැහැදිලිව බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු නිඩාරියා එහෙම නැත්නම් සීලෙන්ටරේටා වංශය පිළිබඳව. හයිඩ්‍රා, මුහුදුමල, ජෙලී මසුන් මේ සඳහා උදාහරණ වෙනවා. සීලෙන්ටරේටාවන්ගේ දික්කඩ ව්‍යුහය බැලුවොත් ඔබට අඳුර ගන්න පුළුවන් මෙම රූප සටහනින්. ඒ අනුව සීලෙන්ටරේටාව ආකාර දෙකක් ඉන්නවා. බූබා ආකාරයේ සහ මෙඩූසා ආකාරයේ. දැන් බලමු නිඩාරියාවන්ගේ ලක්ෂණ මොනවද කියන එක. සියල්ලන්ම ජලජ වාසීන් වෙනවා. වැඩි පිරිසක් කරදිය වාසී වෙනවා. සුළු පිරිසක් මිරිදිය වාසීන් වෙනවා. බහුසෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා ද්වි ප්‍රස්තරයින් ලෙස අපි හඳුන්වනවා. දේහය තුළ සීලෝමාන්ත්‍රයේ නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කුහරයක් තියෙනවා. බුහුභාසා මෙඩූසා ලෙස ස්වරූප දෙකක් හඳුන ගන්න පුළුවන්. බුහුභාවන් ඔත් ජීවිතයක් ගත කරනවා. මෙඩූසාවන් සංචරණය කරනවා. දේහය අරිය සමමිතියක් දක්වනවා. සියල්ලන්ම විලෝපීන් වෙනවා. පහර දී කුඩාස්තුන් අඩපණ කර ආහාරයට ගන්නවා. දංශක පෝෂ්ඨ ධර්ම අංකුර සෑදීම් මගින් අලිංක ප්‍රජනනය සිදුවේ. ඒ වගේම ලිංක ප්‍රජනනයත් සිදු කරන්න පුළුවන්. නිඩාරියාවන් වන කොරල් භූභාවන් මගින් තමයි කොරල් එහෙම නැත්නම් ගල් මල් නිර්මාණය කරන්නේ. ඒව සාගර ජීවීන්ගේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. කොරල් භූභාවට පුළුවන් උගේ ශරීරයේ වටා දේහය වටා මෙම සැකිල්ල ශ්‍රාවය කරගන්න. ඔබට දක්නට ලැබෙන මෙම රූපයේ මේ ඉතා කුඩා සිදුරු වල කොරල් භූභාවෙක් ජීවත් වෙනවා. දැන් අපි බලමු ඇනලිඩා වංශය පිළිබඳව. සීලෝමේ කියන දේහ කුහරයේ මුලින්ම විකසනය වූ සත්ත්ව වංශය තමයි ඇනලිඩා වංශය. ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑ පණුවා වගේ අය මෙම වංශයට අයිති සතුන් වෙනවා. ඇනලීඩාවන්ගේ ලක්ෂණ තෙතමනේ සහිත ගොඩබිම, කරදිය හා මිරිදිය පරිසරවල වාසය කරනවා. බහුසෛලික දේහය සෛලස්තර තුනකින් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා අපි ත්‍රි ප්‍රස්තරයින් ලෙස හඳුන්වනවා. සිහින් දිග පණු ආකාර දේහ ධර්ම. දේහය බාහිරවත් අභ්‍යන්තරවත් සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන නිසා සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වනවා. ඒ වගේම දේහය ද්විපාර්ශ්වික සමමිතියක් දක්වන සමාන භාග දෙකකට බෙදන්න පුළුවන් වෙන්නේ එක් තලයක් ඔස්සේ පමණයි. එහෙම සමමිතියකට අපි කියනවා ද්විපාර්ශ්වික
සමමිතිය කියලා. දේහය තුල ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර තරලයක් සහිත කුහරයක් තියෙනවා. ඒක තමයි අපි සීලෝමය කියලා හඳුන්වන්නේ. මේ මගින් දේහ චලනවලදී ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවීම වළක්වනවා. සමහර සතුන් පලින්ක වජනනය සිදු කරනවා. සමහර සතුන් ලිංග ජනනය සිදු කරනවා. දැන් බලමු මොලුස්කා වංශයේ පිළිබඳව. ඔළු බෙල්ල, දෙපියන් බෙල්ල, අටපියල්ල, හංගොල්ල, දැල්ල, බූවැල්ල වගේ සතුන් මෙම වංශයට අයත් වෙනවා. රූපෝලිනවට බලා ගන්න පුළුවන් උදාහරණ සතුන්. මොලුස්කාගේ දික්කඩ රූපයක් ඔබට අඳුන ගන්න පුළුවන්. හිස, අන්තරංග ගොනුව, පේශිමය පාදය ඔබට මෙහි හඳුනා ගන්න පුළුවන්. දැන් බලමු මොලුස්කාවන්ගේ ලක්ෂණ පිළිබඳව. භෞමික මිරිදිය හා කරදිය පරිසරවල වාසය කරනවා. බහුශෛලිකයි, ඒ වගේම ත්‍රිප්‍රස්තරයි, මෘදු දේහ ධර්ම. මේ නිසා මෘත්වාංගී ලෙස හඳුන්වනු ලබනවා. හිස, පේශිමේ පාදය සහ අන්තරංග ගොනුව ලෙස දේහයේ ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. දේහය ඛණ්ඩවලට බෙදිලා නැහැ. ශ්ලේෂ්මලෙන් තෙත්තු දේහාවරණයක් තියෙනවා. මොලුස්කාවන්ගෙන් ඇතමික් කැල්සියම් කාබනේට් වලින් සෑදුණු බාහිර වූ අභ්‍යන්තර කවච දරනවා. එය ප්‍රාවරණය මගින් ශ්‍රාවය කරන්නේ. දේහය ද්විපාර්ශික සාමිතියක් දක්වනවා. ලිංගික ප්‍රජනනය සිදු කරනවා. සාමාන්‍යයෙන් ඒකලිංගික සතුන් වෙනවා. දැන් බලමු ආත්‍රපෝඩා වංශයේ පිළිබඳව. අනිමාලියා රාජධානී වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් ඉන්නේ ආත්‍රපෝඩා වංශයේ. සත්ත්ව විශේෂ අතරින් 75%ක් පමණ මෙම කාණ්ඩයට අයිති වෙනවා. ආත්‍රපෝඩා වංශයේ වැඩිම ජීවි සංඛ්‍යාවක් අයත් වෙන වර්ගයේ වෙන්නේ කෘමි. ජීව විශේෂ 950,000ක් පමණ ඊට අයත් වෙනවා. සන්ධිපාදිකයින් වන සමනලයා, මීමැස්සා, පළඟැටියා, මදුරුවා ආදී කෘමීන්, මකුළුවා, හැකරැල්ල, පත්තෑය, ඉස්සා, කකුළුවා, බෙලියැනියා වැනි සතුන් මෙම වංශයට අයත් වෙනවා. ඔබට රූප වලින් බලා ගන්න පුළුවන් උදාහරණ කීපයක්. ඒ වගේම කෘමියන්ගේ බාහිර ස්වරූපය ඔබ බැලුවොත් හිස, උරස සහ උදරය ලෙස වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. දැන් බලමු ආත්‍රපෝඩාවන්ගේ ලක්ෂණ. භෞමික කරදිය හා මිරිදිය පරිසරවල වාසය කරනවා. ත්‍රිප්‍රස්තර වෙනවා, ශ්‍රීලෝමික වෙනවා. සන්ධි සහිත පාද දරනවා. මේ නිසා සන්ධිපාදිකයින් ලෙස හඳුන්වනවා. දේහයේ ඛණ්ඩනය වෙලා තියෙනවා. ඛණ්ඩ එකතු වෙලා ටැග්මා හැදෙනවා. හිස, උරස, උදරය ආදී. දේහයේ මතුපිට කයිටින් උච්චරමයක් තියෙනවා. එය පිටසැකිල්ල විදියට ක්‍රියාත්මක වෙනවා. ඇතැම් විශේෂ පියාපත් ධර්ම. දේහය ද්විපාර්ශ්වික සාමිතියක් පෙන්වුම් කරනවා. ගැහැණු සහ පිරිමි සතුන් ඉන්නවා. එනම් ලිංගික ද්විරූපතාව පෙන්වුම් කරනවා. ලිංග ප්‍රජනනය සිදු කරනවා. දැන් අපි බලමු එකයිනොඩර්මීටා වංශය පිළිබඳව. පසැඟිල්ලා, ඉකිරියා, මුහුදු කැකිරි උදාහරණ වෙනවා. මෙම සතුන් කෝඩීටා වංශයේට පරිණාමික බන්දුතා පෙන්වන සත්ත්ව වංශයේ වෙනවා. පසැඟිල්ල, බංගුර පසැඟිල්ල, ඉකිරියා, මූදු කැකිරි සහ මූදු ලිලි වගේ සතුන් අයිති වෙනවා. එකයිනු ඩර්මීටාවන්ගේ ලක්ෂණ බලමු ඊළඟට. සියල්ලන්ම කරදිය පරිසරවල පමණක් වාසය කරනවා. ත්‍රිප්‍රස්තරයි, සීලෝමිකයි. තියුණු කටු සහිත ආවරණයක් දරනවා. දේහය අරිය බාහු පහකට වෙන් වෙලා පවතිනවා. තාරකා සිලින්ඩරාකාර වූ පුෂ්ප හැඩති වෙනවා. දේහයේ පුරා පැතිරුණු නාල පද්ධතියක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා ජලවාහිනී පද්ධතිය කියලා. සංචරණයේ සුසනේ සඳහා නාල පාද තියෙනවා. මොළයක්, හෘදයක් හා ඇස් දරන්නේ නැහැ. දේහය පංච අරිය සාමිතියක් පෙන්වුම් කරනවා. ලිංගික ද්විරූපතාව පෙන්වුම් කරනවා. ලිංගික ප්‍රජනනය සිදු කරනවා.
දැන් බලමු පෘෂ්ඨවංශීන් පිළිබඳව vertebrates කොඳු වැටපෙලක් එහෙම නැත්නම් කශේරුවක් දරන සතුන් තමයි පෘෂ්ඨවංශීන් කියලා හඳුන්වන්නේ පෘෂ්ඨවංශීන් ප්‍රධාන කාණ්ඩ පහකට බෙදෙනවා ෆිස්කේස් ඇම්ෆිබියා රෙප්ටිලියා ආවේස් සහ මැමීලියා උදාහරණ ඔබට මෙම රූප වලින් බලා ගන්න පුළුවන් පෘෂ්ඨවංශී කොටස් වලින් ප්‍රථමයෙන්ම අපි සලකලා බලමු ෆිස්කේස් පිළිබඳව සමනල මත්ස්‍යා මඩුවා මුහුදු අශ්වයා වගේ සතුන් උදාහරණ ලෙස දක්වන්න පුළුවන් ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වෙලා තියෙන සත්ව කාණ්ඩය තමයි මත්ස්‍යයින් වෙන්නේ කරදිය මිරිදිය සහිත ජලජ පරිසරවල වාසය කරනවා මත්ස්‍යයින්ගේ ලක්ෂණ අපි බලමු අස්තිමය හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරනවා ජලයේ ගමන් කිරීමට පහසු වන ලෙස දේහය අනාකූල හැඩයක් දරනවා දේහයේ පොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා පිහිනීම සඳහා සන්තුලනය සඳහා වරල් උපයෝගී කරගන්නවා ජලයේ කම්පන හඳුනාගත හැකි අංශ රේඛා පද්ධතියක් දක්න ලැබෙනවා හෘදේ කුටීර දෙකයි තියෙනවා තනි කර්ණිකාවක් හා කෝෂිකාවක් සසනය ජලක් නොවම එහෙම නැත්නම් කරමන් මගින් සිදු කරන්නේ ජලතාපී සතුන් වෙනවා ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා ඇසිපිය නොමැති ඇස් දක්නට ලැබෙනවා දැන් බලමු අපි ඇම්ෆිබියා වර්ගයේ පිළිබඳව භෞමික හා ජලජ කියන පරිසර දෙකේම ජීවත් වීමේ හැකියාව තියෙනවා ජෛව පරිණාමයේදී මුලින්ම ගොඩබිම ආක්‍රමණය කළ ජීවි ආකාරය තමයි ඇම්ෆිබියාවන් මැඩියා සලමන්දරා නූට්ටා පණුගෙම්බා වැනි සතුන් ජීවීන්ට අයත් වෙනවා ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට ජලය අත්‍යවශ්‍ය වෙනවා රූපාන්තරණයක් සහිතයි මොවුන් ග්‍රන්ථි සහිත තුනී සෙවලමය සමක් දරනවා සමේ කොරපුතු පිහිටන්නේ නැහැ සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටලා තියෙනවා හෘදේ කුටීර තුනක් දක්නට ලැබෙනවා කාර්මිකා දෙකක් සහ තනි කෝෂිකාවක් සසනය වෙනහළු හෝ තෙත සම එහෙම නැත්නම් මුපේ මගින් සිදු කරනවා උභේ ජීවීන් චලතාපී සතුන් වෙනවා දැන් බලමු රෙප්ටිලියා වර්ගයේ පිළිබඳව භෞමික පරිසරයට ඉතා හොඳින් අනුවර්තනය වූ උරගයින් අයත් වෙන්නේ මෙම වර්ගයට මොවුන් භෞමික මිරිදිය හා කරදිය කියන පරිසරවල වාසය කරනවා ඉබ්බ කැස් බෑව සර්පයින් කටුස්සා කබර ගොයා තල ගොයා කිඹුල වැනි සතුන් උදාහරණ වෙනවා උරගයින්ගේ ලක්ෂණ ග්‍රන්ථි වලින් තොර වියලි සමක් දරන ඒ වගේම සම පොරල සහිතයි සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටලා තියෙනවා කර්ණිකා දෙකක් හා අසම්පූර්ණ ලෙස බෙදුණු කෝෂිකාවක් සහිත හෘදයක් දක්නට ලැබෙනවා සසනේ පෙනහළු මගින් සිදු කරන්නේ චලතාපී සතුන් වෙනවා අභ්‍යන්තර සංසේචනය සිදු කරනවා දැන් බලමු ආවේස් වර්ගයේ පිළිබඳව පියාසර කිරීම සඳහා ඉතා හොඳින් අනුවර්තනය වූ පක්ෂීන් අයත් වෙන්නේ මෙම වර්ගයට උදාහරණ පැස්බරා ගුමන කුරුල්ලා වලි කුකුලා කැහිබෙල්ලා කිවිතාර කිවි තාරාව හංසයා බකමූණා ගිරවා සහ පෙන්ගුයින් වගේ සතුන් විශාලතම පක්ෂියා වෙන්නේ පැස්බරා කුඩාම පක්ෂියා වෙන්නේ ගුමන කුරුල්ලා පක්ෂීන්ගේ ලක්ෂණ බලමු ඉතා සැහැල්ලු අස්තිමය අභ්‍යන්තර සැකිල්ලක් දරනවා වාතයේ ගමන් කිරීම පහසු වන පරිදි දේහය අනාකූල හැඩයකින් යුක්ත වෙනවා පිහාටු වලින් ආවරණය වූ සමක් දරනවා කොරළ තිබුණත් ඒවා අපර ගාත්‍රවලට සීමා වෙලා තියෙනවා සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටනවා පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා ඇසිපිය සහිත තියුණු දෘෂ්ටියක් තියෙන ඇස් දරන මුඛයේ දත් පිහිටන්නේ නැහැ භෝජන රටාව අනුව සැකසුණු හොටක් සහිත වෙනවා හෘදේ කුටීර හතරක් දක්නට ලැබෙනවා
කාර්නිකා දෙකක් හා කෝෂිකා දෙකක් ලෙස අචලතා වුන් වෙනවා. පක්ෂීන් කීප දෙනෙක්ගේ රූප දැන් ඔබට බලා ගන්න පුළුවන්. දැන් බලමු මැමේලියා වර්ගයේ පිළිබඳව. කිරිදී පැටවුන් පෝෂණය කරන සතුන් අයත් වෙන්නේ මෙම වංශයට. උදාහරණ තමයි මිනිසා, මීයා, උණහපුළුවා, වඳුරා, ඔරංගොටන්, ගොරිල්ලා, චිම්පන්සියා, වවුලා, තල්මසා, ඩොල්ෆින්, ගෝනා, මුවා, මීගවයා වගේ සතුන්. කිරිපායින්ගේ ලක්ෂණ මොනවද කියන එක අපි ඊළඟට බලමු. රෝම වලින් ආවරණය වූ සමක් තියෙනවා. සමේ කූප තුල රෝම ගිල්ල පවතිනවා. ස්තන ග්‍රන්ථි, සමේ ස්වේද ග්‍රන්ථි සහ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි පිහිටනවා. බාහිර කන් පෙති දක්නට ලැබෙනවා. හෘදේ කුටීර හතරක් දක්නට ලැබෙනවා. කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක්. ඒ නිසා සම්පූර්ණ ත්‍රිසංසරණයක් දක්නට ලැබෙනවා. න්‍යස්ති රහිත දුවි අවතල ඇඩති රතු උදුරාණු ධර්ම. අචලතාපි සතුන් වෙනවා. දේහින් බාහිර වෘෂණ කෝෂ පිහිටන්නේ. අභ්‍යන්තර සංසේචනයේ සිදුවෙනවා. කලල පටල විකසනයේ සිදුවෙනවා. කලල බන්ධයක් සහිතයි. දැන් අපි බලමු ජීවීන්ගේ නාමකරණය පිළිබඳව. මුලින්ම අපිට සලකලා බලන්න තියෙන්නේ ද්විපද නාමකරණය බයිනොමියල් නොමෙන්ක්ලේචර් පිළිබඳව. ජීවීන් සඳහා සාර්ථක නාමකරණයක් ඉදිරිපත් කෙරුවේ 1753 දී ස්විස් ජාතික ස්වභාවික විද්‍යාඥයෙක් වන කැරොලස් ලීනියස් කියන විද්‍යාඥයා විසින්. එම නාමකරණ ක්‍රමයට අනුව ජීවියෙකු නම් කරන විට නාමය පද දෙකකින් සමන්විත වන නිසා ද්විපද නාමකරණයේ විදියට අපි හඳුන්වනු ලබනවා. ද්විපද නාමකරණයට අනුව ජීවියෙකු නම් කිරීමේ ක්‍රමවේදය ICBN International Commission on Botanical Nomenclature සහ ICZN International Commission on Zoological Nomenclature යන ආයතන විසින් නියාමනය කරනු ලබනවා. දැන් අපි බලමු ද්විපද නාමකරණයේ සම්මතයන් මොනවද කියන එක. ජීවි විශේෂයක ජීවවිද්‍යාත්මක නාමය scientific name එවත් විශේෂ නාමය පද දෙකකින් සමන්විත වෙනවා. පළමු පදය ඝන නාමය generic name ලෙස අපි හඳුන්වනවා. දෙවන පදය සුළු නාමය එහෙම නැත්නම් විශේෂණ පද specific epithet ලෙස හඳුන්වනු ලබනවා. ජීවවිද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් තමයි යොදන්නේ. ජීවවිද්‍යාත්මක නාමය ඉංග්‍රීසි රෝමන් අක්ෂර වලින් ලියා දක්වන. ඝන නාමයේ මුල් අකුර කැපිටල් අකුරක් විදියටත් අනෙක් අකුරු සියල්ල සිම්පල් අකුරු වලනුත් ලියා දක්වන. නාමයේ අත් අකුරින් ලියන විට පද දෙකට යටින් ඉරක් අඳින්න ඕනේ. මුද්‍රණය කරන විට ඇළ අකුරින් මුද්‍රණය කළ යුතු වෙනවා. උදාහරණ මැන්ජිෆෙරා ඉන්ඩිකා. ජීවීන් කිහිප දෙනෙක්ගේ විද්‍යාත්මක නාම දැන් ඔබට බලා ගන්න පුළුවන්. මිනිසා හෝමෝ සේපියන්ස්, ආසියානු අලියා, එලිෆාස් මැක්සිමස්, වලි කුකුලා, ගැල්ලුස් ලැෆා එක්ටි, අශෝක පෙතියා, පන්තියස් අශෝකා, නිල් මානිල්, නිම්ෆයා ස්ටෙලාටා, නා මිසුවා නාගස්සාරියන්, පොල් කොකොස් නුසිපෙරා. ඔබට තවදුරටත් විද්‍යාත්මක නාම සොයා බලන්න පුළුවන්. හොඳයි, ජෛව ගෝලයේ පිළිබඳ පාඩම මෙතනින් අවසන් වෙනවා. මේ පුනරීක්ෂණ අභ්‍යාසය ඇතුළත් වීඩියෝවක් ඉදිරියේදී ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 14 වෙනි පාඩම ජීවීන්ගේ ප්‍රජනනයේ පාඩම ඊළඟ වීඩියෝවෙන් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි. ඒ සඳහා චැනල් එක මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියන්න. Thank you.